දැන් වර්තමානයේ අදහසක් තියෙනවා එක රටක් එක නීතියක් කියලා. දැන් එක රටක් එක නීතියක් කියලා කියනකොට සමහර වෙලාවට ඒ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බොහොම හොඳ එකක් කියලා. නමුත් අපිට එක පැත්තකින් බැලුවහම ඒ පත් කරපු සමහර නිලතල සම්බන්ධවම අපිට සෑහෙන ගැටලුවක් තියෙනවා. එතකොට එක රටක් එක නීතියක් හදන්න යන නිලධාරීන් හෝ එහෙම නැත්නම් ඒ පත් කිරීම් ගත්තු අය සාමින් වහන්සේලා වෙන්නත් පුළුවන්. එතකොට ඒ අයගේ හැසිරීම් රටාව කොහොමද? එයාගේ අවබෝධය කොහොමද? ඉතින් අපි ඇත්තටම දැන් අපි විතරක් හරි කියන තැනක ඉඳලා කටයුතු කරන්න අපිට අයිතියක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. ඒ කියන්නේ සියලු සත්ත්වය සෝපත්ත්වයගේ වෙත්වා කියන. එතකොට ඒකෙදී ජාතිකත්වයන් ගැන බුදුහාමුදුරුවෝ කතා කරන්නේ නැහැනේ. එතකොට යේසුස් වහන්සේ කියනවා asal වැසියාට ප්‍රේම කරන්න කියලා. නැත්නම් සියලු දෙනාට ප්‍රේම කරන්න, ආදරය කරන්න කියලා. එතකොට මේ ආදරය, කරුණාව, මෛත්‍රිය එක තමයි ඕනෑම ආගමක් පදනම් වෙන්නේ. එතකොට ඒ වගේම එහෙමනම් අපි එන එක එක ආගමික, සංස්කෘතික ලක්ෂණ පිළිබඳව අපි එහෙනම් යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ.